මම මේම හොතේ දුරකතනින් සමාජ මාධ්‍යජාලාව පර්ශිල්නය කරනකොට මට නෙත කැටුණා මේ අණ්ු අලුත් තවුරුද ැබිට තෑගත් දෙන්න හදනවා. ඒ තෑක්ක තමයි දැනට පෑහයක විදුලිය කපනවා මයිතන්නේ තව දිනකීපේ ක දහයක් කරනො. ම ත සිංල අවුද ටිිය රවලේ ය මයි මිනිසුද. විිදන්නුව සාමාන්‍යයෙන් මේ කාලවකවානුව තුළ තමයි අපි විවිධ දේවල් කරලා අවුරුද්ධට සූදානම් වෙනවස්ථාව. හැබයි ඒ අවුරුද්ධට සූදානම් වෙන මේ ොහොද ඔවුන් අපි කරුව ේතියෙන්න්න හද. මම ඒ අම්පාරෙක් කිව්වා මම අද දැක අලුත්ම ප්‍රවෘතියක් අපේ තෙල් ඇමැති කියනවා ෂෙඩවල්ට ෑම සෙට් එකටම අපි බවසර යවල තියෙන්නේ ඒ සිෙද්වල ගබඩාපිල්ල දැම් බෞසරටි ආයි ටන්ම නොල්. හැබයි අපි ඒ කොළඹ ඉඳලා අම්පාරරකන් කිම සෙට් එක පැටරෝල්න ඩීජල්න මොන ෙට්වල්ට යනොද කිය දන්නන්නේන. ඒ කොල්ලං වෙන සෙට් හදාගන අමන්ගේ ගජමිත්‍රයන්ට තමන්ගේ ගෝලබාලයන්ට තමන්ගේ හෙන්්චයින්ට වෙනම වාරකින් තෙල් යවනවා ඇති බොහෝදුරට අපි දන්නවා මල මිනිමතින් බලේට පත් වෙච්චායට මේ දේවල් මහා විශාල දේවල්නෙව. විශේෂයෙන් අපි සියලු දෙනා මදන්නවා. අපි ඉයේ දිනේ කොළඹ ඉදල එනකොට කුරණෑ කළයි නුවරයි අතර එක්තර අප දේශක අපි තේකක් බොමු කියල කඩේකට ගොඩ වැදුල. කඩට ගොඩවැදුනම අපි ඉඩියාපටිකක් කාල තේක බොනකොට අතර ඉන්න අය හඳුනාගත්ත අපි කෞුද කියලා එතනෑ විල්ලත්. අරේ කඩේ මුදලාලිගේ අදෝනාව තමයි අපිට අහන්න ඕනේ. මේ මොතේ ඔුන්ගේ ව්‍යපාරය පත්වී තිබෙන යරණම පිළිබඳව අපිත් එක්කහුසාකච්චා කර. අපි දන්නවා කුස්ේතය ගීම් වැඩන්න ගෑෂ් නෑ. එට එකට ගෙහිල්ල වැඩන්න ෙල්නෑ. ගෙදර ඉන්න බෑ කරන්න. අපි ගිය මැතිවරණ ගාලේ නේද? කියංවිධානයක් ගොඩ නැගවා. වියත් මග නේද කෞදෝ ලියල තිබුණ වියත් මග උනුත් මග අපිත් මග කියලා. අපි ඔක්කොම දැ හ මග කියලා. වියත් මඟ කිය සංවිධානයක් හදලා. අපේ රට දියුණු කරන්න අපි සැලසුම් හතල තියෙන්නේ. අපට විදේශ පතිපත්තියත් තිබෙනවා. අපට ආර්ථික ප්‍රතිපත්තිය අ තිබෙනවා. අපට දේශපාලන සමාජයේ ප්‍රතිපත්තියක් තිබෙනවා කියල කිව්වා. එම නේද? දැන් මොඩද වෙලාදයන්නේ විසිතුන්ව නිදා. දෙදස් පහළුවේදී හොරුන්ව පන්නමු කියලා. අපි නේද ඔක්කොම එකතු වෙලා හොරුන්ව පන්නල යහපාලන රජයක් ගෙනාව. යහපාලන්න රජය අෞුදු හතරමාරක් යනකොට මහබැෑකු හොරකම් කරලා පාස්කු දින ප්‍රහාරය සිද්ධිය වෙලා එතකොට රටේ මිනිස්සුම්ම එකට ඒක රාශි වෙලා නේද සමහරු පිට රට එවෙල ඉඳලා. ජාතියන්තර ගුවන්තොට පොලවල ඉඳලා දුබායිවල ඉඳලා වීඩියෝ පට දාලා අපි නේද කටු ඇනිච්ච සමහර නංගිලා හිටිය විවිතය විවිධ කතාකිවවා. මේ ගොල්ලං වැඩන්න මේ ගොල්ලඋ පරාජය කළ යුතුයි මේ මොහොතේ අන්කිසිවදදවේ කන්න නැති වුණනා අපිට රටක් තිෙන් නකිවවා දැංගෝක දීරතියනවා. හැබයි කන්නත් නැති වෙලා රටත් ඒක පැතිවලි නැතික කරගෙනයන්න. නේද කාලයක් එස්සේ රටවිකුණ කන හිටියා. ඉට පසේ මුහද ගොඩබිම මුහුද දැන් අලුත්මය විකුණ තැනක් නෑ දැන් අආස විකුණනු. දැන් ඒ ගොල්ලන් මුළු රටමකිව්වේ දෙදස් පහළුවේද පට්ට හොරු රටේ දැන අපි දරන්නු අදදි නේදත්. නේද අයිතිකාරයෙක් නැති මල්වානනි ගෙවල් හැදුන හැබයි ැ ඒගොල්ලන් දෙගොල්න්නම ෆෙල්නෙ. ද පහල් ව ගොල්ම් ල් ෙනව දස්ාාවන මේ ගොල්ලම් ෙල්ල හැබයි මරු වැඩේ කියන්නේ ෆෙල් වෙච්ච දෙන්න එකතු වෙලා ෆාස් කරන හදනු අපිරට සර්ෝපාෂික සමුුව කියලා සර්වාෂික සමුල අතනැ වෙේති බෙන්නේ මංහිතරන්නේ මේ ම හොතේ ර්පාශික බලවේගේ ගොඩනගන්නේ ජාතික ජන්නබල්ල වේගේ වටා කියන කිතාපත්ව වැෑදලි. විශේෂයෙන් අපි දන්නවා හමුවන සමහර කුඩා ව්‍යාපාරිකය මදධ්‍යම. ්‍යාරි සෑම ව්‍යාපාරිකයෙක්ම අපිට කියනදේ තමයි රට ඉවරයි මහත්තවයෝකකි. විශේෂයෙන් අද උදේ මට උදේ පාන්දර හයාමාමට කොල්ල එකක්කාාව. එ කෝල්ල කාවේ කුරණෑ කල පදේශයේ මගේ මිත්‍රයක්ගින්. ඔහු කුකුල් ෆාම් එකක් කරනවා. ඔහු කියනවා මහත්තයෝ මාර වැඩක් වෙලාතියෙන්. මිනිස්සුන්ට තමයි අමාරුවෙන් කන්න ඔයා ගණඩ වෙරාතියනෙ කියෙල් බලන කොට කුකුල්ලා හාරත් දන්නෑ කියලින්. මේ යන විදියට මනුෂ්‍යයන්ට විතරක් නෙවෙේ සතුන්ටත් කන්න නැති තත්ත්වයත් තමයි මේ ගමන තුළ ඇති වෙලා තිය. නේද ඉස්සර සාමාන්‍යෙන් අපි වැඩ ඉවරවෙලා ගෙදරට එනවා. සතුටෙන් එෙනවා පොඩිියකා බලාගෙනින් නයි කියලා. හැබැයි දැන් අ එක කරන්න ද වැඩට යනකොටම භූලියක් අරගෙන යනවා වැඩ ඉවරවෙලා පෝලිමට යනු. පෝලි මේ ඉවරවෙලා තමයි ගෙරේ. දි පතා මොනහරි පෝලික ඉන්න වෙලා තිනවා. එක්කෝ ගෑස්ෝලිමක එක්කෝ තෙල්පෝලිම එක්කෝ බෙහෙත් පෝලමක එක්කෝ කිරිපිටි පෝලිමක මේ වගේ විවිධ පෝලිම්වල ඉන්න වෙලාතිෙන. මෙතන නිවේදන නිවේදක මහත්තය කියපු දේදමයි මේ ගොල්ලං බලය ලබා ගැනීම වෙනුවෙන් ඔබදන්නවා එක මුතුව සහෝද රත්වයෙන් ජීවත්තවෙච්ච සිංහල දෙමල මුස්්ලිම් මිනිස්සු අතර විශාල වෛරයක් ගොඩනැකවා. විවිධ නාට්ටයන් රැකදැක්කුවා. ඔබ දන්නවා ලෝකයේ තුළ හොයාගත්ත නැති වඳ පෙහෙත් කියනෙක හොයාගත් අම්පාර හෝටල්ලෙකි. නේද කාලයක් අපි දන්නවා වන්ද සැත්කම්ගෙන කතා කරා ඇමතිවරු කතා කරනවා සභාපතිලා කතා කරනවා වෛද්‍ය අධ්‍යක්ෂවරු කතා කර. නපතා පත්තරවල සමහර මෙතන තියෙන නාලිකාවන් විටින්විට බ්‍රේකින් නිස් දදා? විධදේ ප්‍රචාර්රය කරා. මොකද්ද වනේ දවස් තුනකට කලින් නීතිපතිමගේ කියනවා අර දොස්තර මහත්තයගේ හිංඟ වැටුප් සමග සසිියල්ල ගෙවන්නේ කියලා. ඔහුට ඒ පඩිය ලැබෙන්න්න පුළුවන්. හිඟ වැටුප් ලැබෙන්න්න පුළුවන් හැබයි ඒ සිද්ධහර හා ජනවාර්ගි කියන් අතර ඇතිවෙච්ච සිත්තවුල් වේදන වයිවය ඒක ලේසියෙන් සමනය වෙන්න නෑ. හැබයි අපි පොරුන්දු වෙනවා ඔබට සහතිකයක් දෙනවා. අපි දන්නවා රටක් ගොඩනගෙන්න්න නම්. රටවල් ගොඩනැගන්නේ. රටවල් තුළ අර්ගුදයක් පවතින විට රටක් ගොඩනැගෙන්න්නේ නෑ. අපිට හොඳම සාක්ෂයද ඇ්‍රරිිගව රුන්ඩාගත්තුත්. සීග්‍රවර්ධනයකට ඔවුන් ගොමවෙලා ති. ඒ රටේ අර්බුධයඇතිබුණ හැබයි අර්බුදිය ඔොන්ජය ගත්තා. අපි බලාපොරතු වනා තිස් අවුරදුතියහක යුද්ධයෙන් පස්සේ. අපේ රටට විශාල මමත් විදේශගතව ජීවත් වුණ යුදජය ග්‍රාණයෙන් පස්සේ අපි බලාපොත්තු වුණ සතුටෙන් සැනසීමෙන් අපි එකට එකතු වෙලා ශ්‍රීලාකිිකයි කියන සැබෑ අනන්්‍යතාව සමගපන ගමනක් කියයන්න බොලුවන් කියන ලොකු විශවාසයත්තක අපි වැඩ කරා හැබයි පාලකයන්ට ප්‍රතිපත්තියක් නෑ රට කරන්න වැඩ පිළිවලක් නෑ ඔවුන්ට තිබුණ එකම මාර්ගයේ තමයි බලයගන්න නම් ජාතිවාදය අවස්සන්නුන්. මේ වර්තමාන රජය ජාතිවාදය කෙතරම් දුරට ආගම්බාදය කතරම් දුට පවිච්චි කරද කිවුවත්. සරලම උදාහරණයක් කියන්නම් මනුෂ්‍යයාගේ සංවේදීම අවස්ථාව තමයි මරණය කියනෙකු. කොවිD් මරණ වෙලාබේ අපි සියලු දෙනාම දන්නවා. ලෝක තියන විශේෂත්න වෛත්‍යවරු වෛරල ජිස්ටල වෛර සේපලිබඳ විශේෂත්ඥන් පැහැදිලිවකිවා. කොවිටලින් මරණයයක් වු නාමේක භූමිධානය කරන්න පුළුවන් කියලා. ලෝක අනිතරටවල්වල වොකොතර හැබයි මේ ගොල්ලං තමන්ගේ මැතිවරණ ජයක්‍රාණය වෙනුවෙන්. මන්ගේ මැතිවර යක්‍රාණය වෙනුවෙන් වු දවස්විස්සේ මාසතකේ දරුවන්ුව ආදාහනය කරන තත්ත්වයකට ගියා. අපිද බලන්න පීට පස්සේ මොනොවද 3ීන්ඩුවත් දුන්නේ ඕට්ටමාවඩි කියන පදේශයට ගිහිල්ල. ඒ මුතුදේහයන් ඒප්‍රදේශ තුල භූමිධානය කරන්නේ කියලා. දැන් සතිදේකකට කලින් අලුත් නිිවේදනයක් කාවා ඔුගොල්ල අන්දන්නු ඇති. රටේ ඩීශල් හිගේ නිසා කිව්වා. ගල් න තනක පවිධානය කරන්නේ. සියල්ල රටේ ජනතාව සියල්ලම එකඩකා වයිරී ලෙස බලන්න පුළුවන්ට බලන තත්යකට මේ පාලක පත් කළා. ලැබෙන හැම අවස්ථාවකදීම ආගම්බාදය අවස්වා. ලැබෙන හැම අවස්ථාවකදීම ජාතිවාදය ඇවස්වා. ඒහර හා තමයි බලය ලබාගත්තේ අපි දන්නවා ඒ හරහා බලය ගන්න පුළුවන් හැබයි රටක් කරන්න බෑ ඔබ දන්න මේ මොහොතවෙලත් විශාල අර්පුදයකට කට ගොස්තිෙනවා ෙල් අර්පුදය. විවිධ ජාතිී යියෝජනය කරන රටක් ඒ විවිධ ජාති රටකට සම්පතක්. මෙමනි අර්පුද අවස්ථාකාරය තුළ මුස්ලිම් සමාජයට කියන්න පුළුවන්. උගොල්ල ඇැතිහත් වෙලා බැදපරිදිකෙන් මේ තල් තෙල් අර්පුදේට පි දව් කරන්නේ එක. දෙමල සමාජයට යම්තය කර පුළුවන්. බෞද්ධ සමාජයට බදත රටවල් සම ගු දර කරලා. අපි බලන්න ඕනේ එකිනෙකා වෛර කරල කොටවල නෙමෙයි. එකිනෙකා සහයෝගෙන් විවිත රටවල්වලින් අපිට අවශ්‍ය ව්‍යාපති අරගෙන ඇවිල්ලා අපේ රට දියුණු කරන අපි උත්සාහ කළ යුතුයි. නමුත් ඔවුන් අදඒක වෙනස් දෙයක්කර. විශේෂයේ නොබදන්නවා මේගොල්ලං බලය ලබාගන්නා විට මේගොල්ලං කියපුදේ දමයි. පාස්කු දින ප්‍රහාරකයන්ට නිසි දන්නුුවන් දෙන වයි කිය. මහමුලොකරු අල්ලගන්න අයි කියලා. මහිතන්නේ අපේ ජාතික ජනබලවේගේ නායක අන්්‍රතිසානායක සහෝදරයා තමයි. මුලින්ම ඒ සිත්්‍යය වූ විකසම දඩයම කාග දෙ කියන එක හොයන්න නම්. ඒ දඩේම කරේතියන් යනෙ එක්ක නාව හොයාගත්තම ඇති කියලා. ඒ දඩේම කවුද කරේ තියාගෙන ගිය කිය එක මුළු රටම දන්න. පාස්කු ප්‍රහාරකයන්ුව අත්තරකොට අන්නාග නයකුවා. ඒ විත රක්න වෙයි මහ බැංකු හොරුන්ව කනෙන් අල්ලල හිරකෙතරදානවයි කියකිවවා. හැබයි අද මොනවද වෙලා තියෙන්නේ. ඒගොල්ලං එකාපිටා එක නිදොස්කොට නිදහස් වෙනවා. හො හොරුන්ව අල්ලන්නේ නෑ හොරුන්ව අල්ලන්න පුළුවන් මේරටේ තිබෙන අදූෂිතම බලවේකය ජාතික ජනබලවේගේ කියෙ එක ඉතා පැහැදිලිුවස් අදහන් කරගැ ති. අද රජයේ අසමත්කම රජේ පරාජය රටට හෙළිකරන මාත්‍යවේදීන්වත් මර්ධනය කරන තත්ත්වයකට මේ ගොල්ලා පත්වෙලා. මාධ්‍යයට මුහුණ දෙන්නේ නෑ ප්‍රශ්නහිවොම පැනලය තත්වයකට මේ ගොල්ලාම් පත්වෙලා තිබෙනවා. මම අභියෝතරනවා පාස්කුතින ප්‍රහාරකයන්නෙ වෙයි ගොල්ලන්තමයික ව ශක්තිමත්ම ජාතික ආරක්ෂාව පිබඳ කතාකරනපු ඔබට අභියෝගයක් අතරනවා අඩමොතරමය පුළුවන්න්නම් මාධ්‍යවේදී චමුතිත සමරවිත්‍රම මාතාගේ නිවසට කහපු අය හරි අල්ලගන්න පුළුවන්න්නකි. අද වෙනකම් කෞද්ධ කරේ කියලවත් දන්නේ. රුපවාහිනි තුළ වැඩකරපු අපි දනුව අපි හැමගෙනාම මොන කඳවුරු නෝජනය කරත් ො පක්ෂණ යෝජනය කරත් මොන ආගම් ඇදහුවත් අපි හැම කෙනා තුළම කැ කියන දේ තමයි ශ්‍රීල් ලාංකිකයි කියන එක. මේ බෞබිම බිඳවැටනවිට මේ බෞබිම විනාශ වෙන විට ජාති කුල ආගම් ඒදයකින් තොරව අපි සියලු දෙෙනට මරිදෙනවා. අපිට යන්න දැනක් නෑ. අපි මේ රටෙන් පිට මොන රට ගත් මුස්ලිම් ජාතිකගේය කලෙ සෞදධියනගියත් ම දෙදවැනි ප්‍රවශසියක්තමයි. අපි සියලු දෙෙනනාටමයි ඉන්න පුළුවන් ෞරවැෙන්ජිවත් වෙන්න පුුවන් මේ ශ්‍රීලාංකිකරට. අර පාරමී රණසිංහ කියන මාධ්‍යවේදනය ඇට ඇතිවවෙච්ච මේ රට යන්න ගම පිළිබඳ ඇතිවෙච්ච හැඟගීම මනිසා සමාජ්‍ය මාධ්‍ය තුළ තමන්ගේ හැඟීම පිට කරා කියලා සේවේ අත්තුවවිට නතත්වය කෙන පත්වෙලා තිබිෙන. විශේෂයෙන් සමහර ඇමතිවරු විවිධ කයිවාරු පම්පෝරි ගහනෝ. මෑතකදී ඔබදන්නවා රජය සමහර ඇමතිවරු අස්කරා සමහරු ඉල්ලාස්සුන. ඒගොල්ලං ඉල්ලාසුනේ මේ ජනදුක දැකල ජනතාවගේ පීඩනය දැකල ජනතාවට ඇත්චී තිබනම ඉල්න්නනම පිළිබඳව දැකලනවෙයි ඔවුන්ට තිබුණ ඒ එකම ප්‍රශ්නය තමන්ගේ දොල්ලපෙත් පිදේනිි වල තිබන අඩු පාඩුකක්. ඒගනෙ සමහරුකිවාපිට කාපට් පාරවල් දුන්නෑ කිය. රටක සංවර්ධනය සිද්ධ වෙන්නේ මගේ හිෙන්චයන්ගේ වූමනාවට මිසක් රටේ වූමනාවට නෙවෙ. මදෑබර සහෝදර සහෝදුරියනි අම්මේ තාත්තේ අපේ ආමුදුරුවනි විශේෂයෙන් අපි හැමදාමත් පාලක අන්ම පත් කරගත්තේ එක්කෝ අපේ ළමය විස්කෝල්ටදාගන්න. ඒම නැත්තන් ගෙවල්ලඟ පාරහදාගන්න එහම නැත්තම් පවුලෙ කාටහරි රැකියාවක් කරගන්න එහෙම නැත් මේ වගේ පොඩි පොඩි අපගේ සමහරවිතය සිද පාලකෝ කල්පනා කරා මේ ගොල්ලංව මේක දීල අපිට අපේ වැඩ කරගඩ පුළුවන් කියලා. ඔවු නිසිසේක් ද්‍රවිසිසේ තමාන්ගේ වැඩේ කරගත්ත. අසංවේ දීමම පාලකයෝ ඉන්න ටක්ලි සමික කියන්න පුළුවන්. ඒ හොඳම සාක්ෂය තමයි රටේ ජනතාව පෝලිම්වල පීඩාවිදින විට සමහර ඇමතිවරු රටවල්වලට විදේශ රටවල් වට මේ මහොතේ කිල්ල ෆ්ලයිම් බඩ් වල මුහදේ සෙල්ලන් කරනවා සමහරු ඒකක රටවල්වල තමන්ගේ විසිසේ මුදල් වියදන් කරමින් සතුටු වෙනවා. ඒ නිසා තමයි චීන්නේ ගුවන්යානයක් වැටනකොට වේදනාව දැනෙන අපේ පාලකියෝට ගෑස් පෝලිමේ හතර දෙනෙක් මරණයට පත්වෙන විට කිසි හැඟීමක් නෑ තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන්නත්න. එනිසා මධෑබර සහෝද්‍රවර නිිත්‍රවරණ වගකීමම තිබෙනවා මේ මොහොත එන විටත් විවිධ පාර්ශව අපි සමග එකතු වෙනවා. විධ පාර්ශව අපිට විධ දෙ කියනවා. හැබයි ජනමතය මේ මොහොතේ කඩ පිලකට ගියත් ත්‍රීවිල්ලක නැක් ගත් අපි කොතන ගියත් හැම කෙනාම කියනදේ තමයි මේ දෙගොල්ලම්ම එලවන්න ඕන මේ පාර අපි ගෙන් ඕන අපි මේ පාරානිවාර්යෙන්ම ජාතික ජනබලවේගට. හැබයි. මතය ගොඩ නැගී තිබෙනවා. ඒක ජන බලයබාවට පත් කරන්න නම්. අපිට නිවස් වලට වෙලා ඉඳල මේක කරන්න බෑ. මෙතරන ඒක් රශිී වෙලාඉන්න සියල්ලු සහෝදරවරුන්ට සහෝදරියයාන්ට ගොඩක්කීමත්තිබෙනවා. අපි ගම් සිසාරාගොස් ජනතාවට මේ වර්තමානය තුළ ඇතිවී තිබෙන. මේ අර්පුදය හැමකෙනටම දැන් දැන්ලතියෙන්නේෙ. කුස්සිටම දැන්ලතියෙන්නේ. මේනිසා මේ අසමාත් පාලකයන්ව ජනපීඩක පාලකයන්ව. පලවාහරිය යුතුයි ඒ කාර්ිය කරන්න දැන්ඩැන් අදත් සමහර අය. අර අවුදි හැත්ත හතර වසරතුළ මේ රට ශපය උරුම කරපු තුීපු. අය විධ වෙස් පූුණදා ගැන විවිත සකන්බාටදාගැන ආයිතායි තබිියෝ රවට්ටන්නේ එනවා. මේ රැවටිල් වල්ට නොරැවැටී මේ රට ගොඩඳගන්න බොළුවන්. පිද වැටුුණු මේදේශය නැවත ගොඩ නැගේ හැකි බලවේගය. ජාතික ජනබලවේග ලෙස. ඒතසාපි හැරමුූ ඒ ශක්තිමත් කරමු ඒ ජයක්‍රාණය කරමු ඔබ සියලු දෙනාටම ජයවේවා යිස්තුතියි. නිවස් රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.